හෙලෝ ආයුබෝවේවා සාදරයෙන් පිළිගන්නවා SL Movie Review channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ slow video කියන 2014 release වෙච්ච film එක ගැන. චිත්‍රපටයේ ආරම්භය ඉන්නේ CCTV පාලන මධ්‍යස්ථාන කියන කාන්තාවන් දෙන්නෙක් ඒ දෙන්නගේ job එකට ආපු අලුත් තරුණයෙක් ගැන කතා කරමින්. ඒ තරුණයා බිල්ඩින් එක ඇතුළේ සංග්ලාස් දාගෙන ඉන්න නිසා ඒ කාන්තාවන් දෙන්නට පුදුමයි. හදිසියෙම ඒගොල්ලෝ පලා යන කොල්ලකරුවන් දෙන්නෙක් හඳුනා ගන්නවා. ඔවුන්ගේ ප්‍රධානියාට ඒක දැනුම් දෙන අතර ඔවුන් ඉක්මනින් පොලිසියට කතා කරනවා. කාර්යාලයේ සිටින සෑම කෙනෙක්ම CCTV කැමරා හරහා කොල්ලකරුවන් නූබැද ගියත් ඔවුන් අතරමං වෙනවා. ඒගලන්ගේ බලාපොරොත්තු සුන්වීමට පටන් ගත්තාම අලුත් සේවකයා කොල්ලකරුවන් හැගවිලා ඉන්න තැන ක්ලිප් එකක් පෙන්නනවා. එයාගේ උදව්ව නිසා පොලිසියට ඉක්මනින් ඒ කොල්ලකරුවන් අල්ලගන්න පුළුවන් වෙනවා. සේවකයාගේ නම ජියෝ ජැංබූ. එයාට දුර්වලම ජානමය රෝගයක් තියෙනවා. එයාට ලෝකෙ වෙන හැමදේම ස්ලෝ මෝෂන් පේන්නේ. එයාගේ මේ රෝගේ පාවිච්චි කරලා එයාට පුළුවන් වෙනවා කොල්ලකරුවන් කොහෙද ගියේ කියලා හොයාගන්න. ජැම්බෝ පහේ පන්තින්නකොට එයා තමා ළමා කාලයේ ආදරෙන් බැඳී සිටින බොන් සමග සහාය දෙවීමේ තරගයට සහභාගී වෙනවා. එයාට හැමදේම ස්ලෝ වෙලා පේන්න ගත්තේ මේකෙන් පස්සේ. එයාගේ දෙමාපියන් එයා වෛද්‍ය සීයෝක් වෙතට ගෙන ගිය අතර එයා හොයාගන්නෝ මෙයාට ඇස්වල දුර්වල ආබාධයක් තියෙනවා කියලා. සාමාන්‍ය මිනිස්සුන්ට වේගෙන් ගමන් කරන දේවල් මෙයාට ස්ලෝ වෙලා පේනෝ ඒ රෝගේ නිසා. වෛද්‍යවරයාට මේක ජැම්බුන්ට ඇත්තටම තියෙනවද කියලා දැනගන්න එයාට බෝලකින් දමලා ගහනවා. ඉතා වේගෙන් එන බෝලය එයා පහසුවෙන් අල්ල ගන්නවා. වෛද්‍යවරයා ඊට පස්සේ කියනවා එයාගේ පහසුවට හැම වෙලෙම සංග්ලාස් එකක් පළඳින්න කියලා. ජැම්බුන්ගේ මේ රෝගය හොයාගත්තට පස්සේ එයාගේ පියා මේ රෝගය සුව කරන්න අවශ්‍ය මුදල් හොයාගන්න පිටරටකට යනවා. ජැම්බු එයාගේ මව සහ බාල සොහිරිය සමග නිවසේ වාසය කරනවා. මේ ආබාධය එකවරම ආශිර්වාදයක් වගේම ශාපයක් වෙලා තියෙනවා කියලා තමයි එයා කියන්නේ. එයාට සුලකට එසේ වෙන සායවල්ලේම හොදට පේනවා. ඒ වුණාට එයා හැමතිස්සෙම කණ්ණාඩි දාගෙන ඉන්න නිසා පාසලේදී හැමෝම එයාට හිංසා කරනවා. ඒ කාලේ එයාගේ එකම මිතුරයලා හිටියේ එයා ආදරය කරන්න පටන් ගත්ත සූමින්. නමුත් කාලය ගෙවි යනකොට සූමී එයාගේ යාළුවෙක් නිසා සූමීටත් කට්ටිය කරදර කරනවා. ඒක නිසා ඇය ඔහුව අතහැරලා යන්න යනවා. ඊට පස්සේ ජැම්බුන්ට කවදාවත් යාළුවෙක් හිටියේ නැහැ. එයාට ඕනලා තිබ්බේ එයාගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන් නැති කරගන්න. ඒක නිසා එයා ටීවී එක ගාවටම ගිහිල්ලා රූපాయని නරඹනවා. ඒත් ඇත්තටම එයාගේ ඇස් දෙක පොට්ට උනේ නැහැ. හැබැයි එයා කේ ඩ්‍රාමා වෙත ගොඩක් ඇල්මක් දක්වන්න පටන් ගත්තා. එයා නාට්‍යයේ ඉන්න නළුලිලියන්ගෙන් කොහොමද සමාජයේ හැසිරෙන්නේ කියලා ඉගෙන ගන්නවා. ඒ වුණාට ඒව කවදාවත් එයා පාවිච්චි කරලා නැහැ. එයාගේ පියා මුදල් ඉතුරු කරගන්න නිවාඩු කාලයටවත් මේගොල්ලන්ව බලන් දෙන්න ප්‍රතික්ෂේප කරනවා. ඒ වුණත් ඒ සියල්ල අපත යනවා. එයා සේවාස්ථානයේ හදිසි අනතුරකින් මිය ගියාට පස්සේ. මරණයෙන් පස්සේ ජේබූට යාළුවෙක් විදියට ඉන්න එකම එක්කෙනා අර ડોක්ටර් සියෝක්. එයා උපදෙස් දෙනවා පවුලයට උදව් කරන්න රස්සාවක් හොයාගන්න කියලා. ඒක නිසා තමයි ජේබුක් CCTV පාලන මධ්‍යස්ථානයේ වැඩ කරන්න එන්නේ. එයා කියන්නේ CCTV වලින් මිනිස්සු දෙස බලාගෙන ඉන්න එකෙන් එයාගේ හිත හැදෙනවා කියලා. එයාගේ සහකාර සේවකයෙක් වෙන බියොන්ග් සූ එයාගේ ප්‍රධානියට ජැම්බූගේ හැසිරීම ගැන කියනවා. ජැම්බූ වැඩපොලේ කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. ඒ වුණත් එයා ගොඩක් දක්ෂයෙක් නිසා බියොන්ග් සූ තීරණය කරනවා එයාව රැකබලා ගන්න. බියොන්ග් සූ වැඩ කරන තැන එයා අසල වාඩි වෙලා ජැම්බූ එක කතා කරන්න උත්සාහ කරනවා. ඒ වුණාට ජැම්බූ ලැජ්ජශීලී නිසා බියොන්ග් සූ ආන හැම දෙයකටම හිතෙන් උත්තර දීලා බියොන්ග් සූ දිහා බලාගෙන ඉන්නවා. CCTV කැමරා දිහා බලන් ඉන්නකොට මිනිස්සු කොච්චර අඩි සංඛ්‍යාවක් ගන්නවද කියලා තැනකට යන්න ජැම්බූ ගණන් කරනවා. බියොන්සු මේක පිස්සු වැඩක් කියලා හිතුවත් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. ජැම්බූව කතාවට අල්ලගන්න උත්සාහ කරන බියොන්සු අහනවා එයාට පින්වතියක් ඉන්නවද කියලා. මේකෙන් ජැම්බූට සෝයිමියෝ මතක් වෙනවා. ඒක නිසා එයා ඊළඟ දවසම ඇගේ ගෙදරට යනවා. සෝමි ඊටමත් ලස්සන කෙල්ලෙක් බවට වර්ධනය වෙලා. ඒ වුණාට ඇයට සල්ලි ප්‍රශ්න තියෙනවා. ඇගේ ණය එකතු කරන්න ඇවිල්ලා සල්ලි නැත්තම් ගේ හැරි විකුණලා සල්ලි දෙන්න කියලා බල කරනවා. ජැම්බු ඈතින්දන් ඇයදස බලා සිටියත් ඇය ගාවට ගිහලා කතා කරන ධෛර්යයක් එන්නේ නැහැ. එදා ඉදන් එයා හැමදාම CCTV කැමරා වලින් ඇයදස බලාගෙන ඇගේ දිනචර්යාව කටපාඩම් කරනවා. රාත්‍රියේදී කෝපි කඩයක් ඉස්සරහා බීම එකක් බොන නිසා එයත් ඒකම කරනවා. ඇය ඇවිදන් යනකොට දකිනවා සෝෆාවක්. ඇය ඒක දිහා නැවතිලා බලාගෙන ඉන්නවා. ඉතින් මෙයා කරන්නේ ඒ සෝෆාව අර කෝපි කඩේ ඉස්සරහට ඇදගෙන යනවා. සූමි කඩේ ඉස්සරහා තියෙන සෝෆාව දැක්කත් ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. පහුවෙන්ද ගොඩක් වහිනවා. ඒක නිසා ඇය බස් නැවතුම් පොලක හිර වෙලා ඉන්නේ. ජැම්බුන් මේක CCTV කැමරාවෙන් දැකලා ඇයට උදව් කරන්න බියොන්ග් සූ එක්ක යනවා. එයා කේ ඩ්‍රාමා වල වගේ ඇයට නොතමී ඉන්න කුඩේ ඉහලනවා. ඒ වුණාට සූමි එතනින් ඉවතර ගමන් කරනවා. ඊට පස්සේ ඒ දෙන ડોක්ටර් සියොක් වෙත ගිහිල්ලා ජැම්බුට සූමිගේ හිත ඇදගන්න ක්‍රමයක් ඉල්ලනවා. එයා යෝජනා කරනවා ජැම්බුට ඇයට මල් ලබා දෙන්න කියලා. සූමිට පහුවෙන්ද ඇගේ සංගීත නාට්‍ය රිහර්සල් එකට යන්න පරක් වෙනවා. ඇයගේ ඩිරෙක්ටර කතා කරලා ඇගේ සින්දුව පාරමැද්දිදන් ගායනා කරන්න පටන් ගන්නවා. අසල සිටින අය මෙයා දිහා පුදුමෙන් බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ ජැම්බූද මල් කලබක් එක්ක එතනට එනවා. ගියෙන් පස්සේ එයාට මල් දුන්නත් සූමී ඒක ගන්නෙ නෑ. ඇය කියනවා ඇයට රාමෙන් කෝපයක් දුන්නා නම් වඩාත් කැමතියි කියලා. ඊට පස්සේ ඇය එතනින් ඉවතට ඇවිදගෙන යනවා.
ඊට පස්සේ ජැංගුවාට නමෙන් කතා කරලා කියනවා ඇගේ ළමා කාලේ හොඳම යාළුවා එයා කියලා. ඒ වුණාට ඇයි කියන්නේ ඇගේ නම ඕසුම්මි මිසක් බොංසුම්මි නෙවෙයි කියලා. ජැංගුව මේ කාලේ පුරාවටම වැරදි කාන්තාව පිටිපස්සේ ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණත් එයා ටික ටික ඇයට ආදරය කරන්න පටන් ගන්නවා. එදා හවස ඒ දෙන හම්බෙන් හම්බෙනවා. ඊට පස්සේ සූමි ඇගේ බරු ටික ඔක්කොම ජැම්බුන්ට අරගෙන යන්න දෙනවා. පිටත් යන්න කලින් සූමෙන් එයාගෙන් අහනවා ඇයි එයා බොංසුමීට කැමති කියලා. එතකොට එයා කියන්නේ එයා ඉස්කෝලේ යන කාලේ ඇයට ආදරය කළා කියලා. ඊළඟ දවසේ වැඩ කරන දණ ඉන්නකොට ජැම්බුන් දකිනවා සූමීට කෝල් එකක් එනවා. අනිත් පැත්තින් ඉන්න කෙනා කියනවා ඇයට අර ජොබ් එක හම්බුණා කියලා. ජැම්බුන් ස්ක්‍රීන් එකෙන් බලන් ඉන්නකොට ඇය උඩ පැන පැන නටනවා. එදා රාත්‍රියේ සූමි යනවා වන්හලකට ඇගේ ජොබ් එක ගැන සමරන්න. ඇය දකිනවා එළිය ඉඳන් එයා දිහා බලන් ඉන්න ජැම්බුන්ව. ඊට පස්සේ එයාටත් ඇතුළට ආරාධනා කරනවා. ඒගොල්ලෝ කතා කරනකොට ඇය ඔහුට ස්ක්‍රිප්ට් එක දීලා ඒකෙන් පුරුදු වෙනවා. ජැංගුන් ඇගේ හැකියාව නගේ කරනවා. ඊට පස්සේ එයාගේ හැකියාවකුත් පෙන්නනවා. වැඩි වෙලා යන්න කලින් මුළු අවන්හලම ජැංගුන් හැදියල්ලන ආකාරයේ බලාගෙන ඉන්නවා. ඊළඟ දවසේ ජැංගුන් එයාගේ අඩි ගණන් කර කර සූමින් ඉන්න පැත්තේ ඇවිදිනවා. බියොන්සු මේක දැකලා දැනගන්නවා එයා පාර මතක තියාගෙන තමයි මේක කරන්න කියලා. ගෙදරේන සූමිය දකිනවා ජැංගුන් එයා එනකම් බලාගෙන ඉන්නවා කියලා. ඒගොල්ලෝ එක එක ඒව කතා කර කර ඇවිදන් යනවා. ඇය අහනවා ඔයා කරන රස්සාව මොකද්ද කියලා. ඊට පස්සේ එයා කියනවා CCTV මධ්‍යස්ථානයේ වැඩ කරනවා කියලා. ඒ වගේම එයාට දවස පුරා මිනිස්සු බලන්න පුළුවන් කියලා එයා කියනවා. ඒගොල්ලෝ සූමි නිතරම යන කැෆේ එක ඉස්සරහ නවතිනවා. ඇය කියනවා ඒ කැෆේ එකේ අයිතිකාරයාට ඇය කැමතියි කියලා. ඒ වගේම ඒ අයිතිකාරයාට හොඳ කාර්යයක්ත් තියෙනවා කියලා ඇය කියනවා. මේ කතාවට ගොඩක් ඊර්ෂ්‍යා හිතුණු ජැම්බුන් හිමිකාරයා දෙස ගොඩක් වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා තීරණය කරනවා ඇය වාහනයක ට්‍රිප් එකක් ගෙනියන්න. එයා ජොබ් එකේ ඉන්න හැම කෙනෙක්ගෙන්ම අහනවා දවසකට ගන්න කාර් එකක් තියෙනවද කියලා. ඒ වුණාට ජොබ් එකේ ඉන්න කාටවත් කාර් එකක් අයිති නැහැ. ආපහු ගෙදර යන සූමින්ට ණයකතු කරන්න හම්බෙනවා. එයා ඇයට කෑ ගහන්න පටන් ගන්නවා. ඒ වගේම කියනවා ඇය සල්ලි දුන්නේ නැත්නම් ඇයට ගහනවා කියලා. ඒ වෙලාවේ ජැම්බුන් සහ බියොන්සු ඇවිල්ලා ඇයව බේර ගන්නවා. ජැම්බුන් නැවත වැලට ගියාම සූමී එක කැමරාවක් දිහා බැලලා ස්තුතියි කියලා කෑ ගහනවා. එයා දන්නවා ජැම්බුන් අනිත් පැත්තේ දැන් බලාගෙන ඉන්නවා කියලා. දවස අවසානයේදී ඒගොල්ලෝ පාක් එකේ හම්බෙලා ගොඩක් වෙලා කතා කරනවා. සූමින් අහනවා ඇයට කාර් එකක් හම්බුනොත් ඇයි මොකද්ද කරන්න කියලා. ඇයි කියනවා එයා හැමදාම බීච් එකට යනවා කියලා. එයාට මෝටර් රථයක් ගන්න බැරි නිසා ජැම්බුන් ඒගොල්ලන්ගේ පළාතේ බස් එකේ ඩ්‍රයිවර්ත් එක්ක යාළු වෙනවා. එයා දකිනවා ඩ්‍රයිවර් තනියම රාත්‍රියේ බේස්බෝල් ක්‍රීඩා කරනවා. දවස අවසානයේදී ජැම්බුන් ගිහලා එයාත් එක්ක සෙල්ලම් කරලා එයාගෙන් උදව්වක් ඉල්ලනවා. බියොන්සු බස් ඩ්‍රයිවර් සහ ජැම්බුන් ඊළඟ දවසේ සූමිවත් අරගෙන මුහුද නැරඹීමට බූසාන් වෙත යන්න ගමන් කරනවා. ඔහු ඇයව සතුරු කරන්න දරන උත්සාහය දැක්කාම ජැම්බුන් හිමීට සූමීට කැමති වෙන්න පටන් ගන්නවා. කෙසේ වුණත් ඒගලන්ගේ බස් එකට ප්‍රාදේශීය දිස්ත්‍රික්කයෙන් අනිත් දිස්ත්‍රික්කයට යන්න බෑ. ඒක නිසා පොලිසියෙන් අල්ලනවා ඒගලංග. මේක නිසා ගොඩක් තරහ ගිය සූමීන් පොලිස් නිලධාරියට පහර දෙන්න පයින්නවා. ඒ වුණාට බියොන්සු එයාව සංසුන් කරනවා. ඒගලන්ගේ උත්සාහය නිෂ්ඵල වෙලා ඒගලන්ට දවස අවසානයේදී ආයෙත් ගෙදර යන්න සිද්ධ වෙනවා. ජැම්බුන්ගේ ලොක්කා ඒගලන්ට කියනවා නගරේ වටා කාන්තාවන් පෙරගෙන යන්න පටන් අරන් කියලා. ඒක නිසා හොදට ඇස් ගහගෙන ඉන්න කියලා තමයි එයා කියන්නේ. එතකොටම ජැම්බුන් සූමියෝ මොන්ටරේක දැකලා එක පාටම ඇය අතුරුදහන් වෙනවා. එයා ගොඩක් බය වෙලා ඇය හොදින් ඉන්නවද කියලා බලන්න එතනට දුවනවා. එතකොට තමයි තේරෙන්නේ ඇය බොරුවට හැංගිලා තියෙන්නේ. එයා එනවද කියලා බලන්න. සූමින් පළවෙනි වතාවට එයාගේ කණ්ණාඩිය ගලවනවා. අවසානයේදී දෙන්න සිප ගන්නවා. ජැම්බුන් සූමියව නිවසට අරගෙන යන අතර ඇය ඔහුට ඇතුළට එන්න කියලා ආරාධනා කරනවා. ඒ වුණාට සූමින් දකිනවා ඇගේ නිවස ඇතුළේ ණයකතු කරන කට්ටිය ඇවිල්ලා ඉන්නවා කියලා. ඒගොල්ලෝ ඇයට මුදල් දෙන්න කියලා තර්ජනය කරමින් බඩු ඔක්කොම දී පොලේ ගහන්න පටන් ගන්නවා. ජැම්බුන් ඇයට උදව් කරන්න දුවගෙන යන්න උත්සාහ කරත් එක පාටියාගේ ඇස් දෙක පොඩ්ඩක් පේන්නේ නැතුව කියලා එයා වැටෙනවා. මිනිස්සු ගියාට පස්සේ ජැම්බුන් සහ සූමින් කතා කරන්න වාඩි වෙනවා. ණයකතු කරන්නන් ගියාට පස්සේ ඒගොල්ලෝ විසික් කරපු දේවල් අතරේ ජැම්බුන් දකිනවා එයා පොඩි කාලේ සූමින්ට ඇදලා දීපු චිත්‍ර ටික. සූමින් කියනවා එයාව පොඩි කාලේ දාලා ගියපු නිසා ලැජ්ජාව නිසා ඇය වෙන කෙනෙක් කියලා නම කිව්වා කියලා. ජැම්බුන් කතා කරන්න නැතුව මූණ හිනාවක් එක්ක ඒ ඇදපු ඒවා බලනවා. ඊළඟ දවසේ ආ ඩොක්ටර් සියොක්ව හම්බෙන්න කියලා කියනවා එයාගේ ඇස් පෙනීම ටිකක් අඩුයි කියලා. කාලයත් එක්ක එයාගේ ආබාධයේ නරකතට හැරිලා කියලා තමයි ඩොක්ටර්ට පේන්නේ. ටික දවසකින් එයාගේ ඇස් පේන එක සදාටම නැති වෙලා යයි. ජැම්බුන් දැනගෙන ඉඳලා තියෙනවා කවදාරියාව අන්ධ වෙනවා කියලා. ඒකයි අය අන හැමතැනම අඩි ගණන් කරන්නේ. ඒකෙන් එයාට පෙනීම නැති වුණත් තැනකට යන්න පුළුවන් වෙන නිසා. ජැම්බුන් එයාගේ නැති වෙන ඇස් ගැන කල්පනා කර කර ඉන්නකොට සූමි කල්පනා කරනවා ඇගේ ණය ගැන. ඇය තමන්ගේ නිවස විකුණලා ණය හිමියන්ට සල්ලි ටික ඔක්කොම ගෙවලා දානවා. ඒ වුණාට දැන් ඇයට ඉන්න තැනක් නැහැ. ඇය බඩු මුට්ටු පෙට්ටියක් එක්ක සාප්පු හිමියෙක් එක්ක කතා කරනවා ජැම්බුන් දකිනවා CCTV කැමරාවෙන්. හදිසියෙම එයාගේ සගයෙක් ඒ ප්‍රදේශයේම එක තැන කැරකෙන වාහනයක් දකිනවා. ඒ නම්බර් ප්ලේට්ස් චෙක් කරද්දී එයා දකිනවා ඒ කාර් එක අයිති වෙන්නේ අර කෙල්ල උස්සන කට්ටියෙන් එක්කෙනෙක්ට කියලා. ඇය ඒක ලොක්කට කතා කළා කියලා එහෙම පොලිසියටත් කියනවා. කෙසේ වෙතත් එකපාරටම ඒ මෝටර රථේ නොපිනි යනවා. ඒ වගේම ජැම්බුන්ට සූමින්ව පේන්නෙත් නැතුව යනවා. එයා කලබල වෙලා ඇයව බේරගන්න දුවනවා.
යන අතරමඟදී එයාගේ පෙනීම සම්පූර්ණයෙන්ම නැති වෙලා එයා හැප්පිලා වැටෙනවා. බියන්සූ මේක කැමරාවෙන් දැකලා එයාට උදව් කරන්න දුවනවා. අනෙක් පැත්තට සූමූව මිනිහෙක් ඇවිල්ලා අරගෙන යන්න උත්සාහ කරනවා. ඒ වුණාට ඇයව රැගෙන යන්න කලින් ජැම්බුන් එනවා ඒ පැත්තට දුවගෙන. ඒක දැකලා අර පැහැරගන්න එක්කෙනා පලා යනවා. පොලිසියෙන් ඇවිල්ලා සූමීව ප්‍රශ්න කරන්න අරගෙන යනවා. දැන් ජැම්බුන් වීදියේ තනි වෙලා ඉන්නවා කොහෙවත් යන්න බැරුව. ඒ වුණාට බියන්සූ එනවා ඒ වෙලාවෙම එයාට උදව් කරන්න. ජැම්බුන් තමන්ගේ මිතුරාල්ලගෙන අඩනවා. එයාගේ පෙනීම සදහටම නැති වෙලා ගිහිල්ලා. සිද්ධිය වෙලා දවස් කීපයක් ගත වෙනවා. සූමියාගේ ජීවිතයත් එක්ක කාර්යබහුල වෙන අතර ජැම්බුන් එක කතා කරන්න ඇයට බැරි වෙනවා. සූමී CCTV කැමරා දිහා බලලා එයාට කතා කරන්න උත්සාහ කරත් එයා දන්නේ නැහැ ජැම්බුන් දැන් එතන නැහැ කියලා. මාස කීපයකට පස්සේ සූමින් දකිනවා ඇගේ ප්‍රියතම කැෆේ එකේ ජැම්බුන් ඉන්නවා කියලා. එයා සතුටින් එයා වෙත ගිහිල්ලා එයාට අතමනනවා. ඒ වුණාට සූමින් අන්ද මිනිස්සු පාවිච්චි කරන කේප් එකක් ගත්තාම එයා ගොඩක් කම්පණයටපත් වෙනවා. ඇයි එයාගේ පස්සෙන් නගරේ වටාම යනවා. ඊට පස්සේ දකිනවා ජැම්බුන් ආර්තින් දැනකට යනවා කියලා. ඒකේ තියෙන ජැම්බුන් විසින් අදින ලද ඇගේ පින්තූර. ජැම්බුන්ට පෙනීම නැති වුණත් ඇයව කොහොමඩවත් අමතක වෙලා නැහැ. ඊළඟ දවසෙත් සූමින් නැවතත් එයාගේ පස්සෙන් එනවා. ඒ වුණාට එයා නැවතිලා ඇගෙන් අහනවා ඔයාට කොහෙද යන්න ඕනේ කියලා. එයාට ඇයව පේන්නේ නැති වුණත් ඇය ළඟ ඉන්නවා කියලා එයාගේ හිත දන්නවා. අවසානයේදී ඒ දින සතුටින් වැළඳ ගන්නවත් එක්කම චිත්‍රපටය අවසන් වෙනවා. මම හිතනවා මේ මූවී එකත් ඕගොල්ලෝ ගොඩක් එන්ජොයි කරා කියලා. එහෙම එන්ජොයි කරා නම් channel එකට subscribe කරලා එකතු වෙන්න. මොකද මේ වගේ film ගොඩක් තියෙනවා channel එකේ. ඒ වගේම මේ video එක like කරලා comment කරන්න. ඔයාගේ like එක මේ channel එක තව ගොඩක් දෙනෙක් අතරට යන්න ගොඩක් උදව් වෙනවා. එහෙනම් ඊළඟ film එකෙන් හමු වෙමු. ජය වේවා.